reflection in me. යන්නේ තවත් අපේ ටීම් එකක් හඳුනා ගන්න. අපි බලමු කවුද ඉන්නේ කියලා. කවුද කතා කරන්නේ? කවුද කැප්ටන්? හෙලෝ නලින්. අපිට කියන්න ඔයගේ ටීම් එක ගැන නම මොකද? අපේ ටීම් එක මැල්මු හූස්. අපි ස්වීඩන් මැල්මු ඉඳලා ආවිල්ලා ඉන්නේ. අපිට කියන්න ඔයගේ ටීම් එකේ ප්ලේයර්ස් එකේ නම් ටික. මේ ඉන්නේ අපේ සවි. මෙයා මීඩියම් ෆාස්ට් බෝලර්. මේ ඉන්නේ විතු. මෙයා කීපර් ඇන්ඩ් බැට්මන්. මේ ඉන්නේ සමත්. සමත් බෝලර්. උෂාන් Pass bowler, Sharon. Pass bowler, batman. Pradeep, bowler. ඔගොල්ලෝ කොච්චර කල් ප්ලේ කරනවද? අපි මේ ටූර්නමන්ට් එක යන ගහන මේ දෙවෙනි පාර. නමුත් අපි ක්‍රිකට් ගහනවා, මෙයා ගහනවා අවුරුදු 20ක් 20 30ක් විතර ගහනවා. මෙයාත් පහක් හයක් ගහනවා. මම අවුරුදු 15 ඉඳලා ගහනවා. මෙයා 13 ඉඳලා ගහනවා. අරයත් පොඩි කාලේ සෙල්ලම් කරනවා. මේ දෙන්නත් ගොඩක් කාලේ සෙල්ලම් කරන ක්‍රිකට්. ඉතින් අද මොකද දැන් මේ වෙනකොට ඔගොල්ලෝ ක්‍රීඩා කරා මොනවද හිතෙන්නේ? ඔයගලන්ට ඉදිරියට යන්න පුළුවන් වේද? පළවෙනි මැච් එක ගැව්වා අපි. ඒකේ ලකුණු 53ක් ගැව්වා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ව ඕල් අවුට් කරා ලකුණු 41කට. අපිට ඊළඟ මැච් උත් ගහන්න පුළුවන්. Hadi, all the best. İdrilen. Okay, okay. ඔව් අපි දැන් සෝදානම තවත් අපේ කණ්ඩායමක් හඳුන ගන්න. අපි හමු ශමි දෙන්න. ඉතින් අපි ආමු. අපේ හිතෙන් මොකද්ද මේ කණ්ඩායමේ නම? අපේ ටීම් එක ඇවිල්ලා වන් තසීසි. අපි නියෝජනය කරන්නේ ෆින්ලන්තේ. ආ ෆින්ලන්තේ ඉඳලා. හොඳයි. තවත් මේ ඩෙන්මාර්කයේ අසර තවත් අධික සීතල රටක්. ඔව් ඇත්තටම හරි හීතලයි. අපි සෙල්ලම් කරන්නේ හරි හීතලේ. ඉතින් කොහොමද මේ කොච්චර කාලද මේ ටීම් එක පටන් අරගෙන? අපි ටීම් එක පටන් අරන් අපේ ක්ලබ් එක පටන් ගත්තේ 1988 වගේ. මම නම් ටීම් එකට ජොයින් වුණේ 2005 2006 වගේ. අපේ හොඳ ටීම් එකක් ඉන්නවා ඇත්තටම. ඔව් බලමු අද කොහොමද ඔයගලගේ ටීම් එකේ දක්ෂතාවෙන් කියලා බලන්න අඳුන දෙනවා වගේ සමාජිකයින්. මේ ඉන්නේ නාලක. නාලක ඇවිල්ලා ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ වගේම මේ ඉන්නේ රන්දික මල්ලි. මාගේ ගමේ කෙනෙක්. කොහෙද ගම? අලුත් ගම. ගමේ කෙනෙක් හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක්. ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ වගේම මේ ඉන්නේ මනෝජ්. මෙයාවිලා ෆින්ලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකෙක්. මෙයා බැට්ස්මන් බෝලර් ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ වගේ මෙයාවිලා පීටර්. මෙයාවිලා මගේ යාළුවේ ජර්මනියේ වෙසෙන. එනවාට අපේ කණ්ඩායම නියෝජනය කරන කොවිලාවෙත් එහෙට ඇවිල්ලා එහෙම. ඒ වගේ මේ ඉන්නේ දිල්ෂාන්. එයත් හොඳ බැට්ස්මන් කෙනෙක්. හොඳයි මේ කට්ටියත් එක්ක එකතු කරගෙන අපි බලමු ඕගලන්ගේ ටීම් එක කොච්චරක් දුරට යයිද කියලා. ඉතින් සුබපතනවා අපි.
ಕೋಟಿ ಕೆಲ್ಲ ಸ್ವೀಟಿ ಮನಿಗ ಮಾಗೆ ඔව් මේ ටීම් එක අපිට බොහොම හිතවත් කණ්ඩායමක් අපේ සෑම්ගේ ටීම් එක සෑම් තමයි මූලික වෙලා මේ ක්‍රිකට් තරගාවලියේ සංවිධානය කරන්නේ ඉතින් ඒ සෑම් මුලින්ම ඔබේ ටීම් එක කතා කරන්න ඉස්සෙල්ලා මම කැමති නලින් ගැන වචනයක් ඔබ කියනවා නම් මොකද නලින්ව සමරන තමයි මේ හැමදේම කරන්නේ නලින් අපාතරින් වෙන්නලා දැන් ටික කලක් වුණාට අවුරුදු 24 දී ඔහු අපෙන් සමගත්තා කියලායි මම දැනගත්තා. ඉතින් නලින්ව මතක් කරන්න මේක වෙලාව. ඔව් අනිවාර්යයෙන්ම නලින් තමයි අපේ මේ ටීම් එකේ හිටපු දක්ෂතා අති සුපිරිම ක්‍රීඩකයා. උපාලි එක පොඩි සාධාරණයක් හිතන කරන්න තියෙනවා නලින් මැරුණ ආන්ත්‍රා වෙනකොට එයාගේ වයස අවුරුදු 19යි. එයා මැරෙනකොට එයාගේ උපන්දින දවස තමයි යා ආන්ත්‍රා වුණේ. ඒ තිබිච්ච ඒ සම්බන්ධකම් අපේ ටීම් එකත් එක්ක ඒ හිඳ තමයි අපි මෙච්චර ලොකු කාර්යයක් කරන්නේ එයාට ගෞරවයක් වශයෙන්. ශ්‍රී ලංකාවේ තියෙන වර්ණකම එක තමයි ලෝක කොහේ හිටියත් මේ දයාබර සිතුවිලි තමයි හැමදාමත් අපිට වැදගත් වෙන්නේ උතුම් ජාතියක උතුම් දේශයක අභිමානය අද රැගෙන આવી තියෙනවා ඩෙන්මාර්ක් වලට. ඉතින් මේ කොපෙන්හාගන් නගරේ ඔබේ ටීම් එක ගැන කවුද කියන්නේ? හරි. අපි හැම ඔබෙන් මුලින්ම ඔබේ නම කියන්න. මම සුදත්. මේ කණ්ඩායමේ නම? කණ්ඩායමේ අපි ෆ්‍රම් කියලා තමයි මේ ක්ලබ් එක හඳුන්වන්නේ. නමුත් මේ අද අපි සෙල්ලම් කරන්නේ ලීලපුට් ශ්‍රී ලංකා ලීලපුට් කියලා. ඔව් ඉතින් මේක අවස්ථාව ඔබේ කණ්ඩායමේ සමාජිකයන් හඳුන්ලා දෙන්න. මේ අපේ කපිතාන් සෑම් මුදියන්සේ, උපනායක මාධව, මේ ජිජි, අපේ චමත්කාර ඕ රසික දනසේකර. ඔව් දැන් මට කියන්නේ කොච්චර කලක් ඔබ පෞද්ගලික ක්‍රිකට් ගහලා තියෙනවද? මම අවුරුදු 23ක් තිස්සේ මෙතන සෙල්ලම් කරනවා. අවුරුදු 23ක්. හිතවදනේ අවුරුදු 23ක් ක්‍රිකට් ගහන කට්ටියගේ ඉතින් හැකියාවන් කියන්න ඕනේ නෑනේ. ඉතින් මේ බ්ලඩ් වල තියෙන්නේ ලේ තමයි. අපි සිංගලුන් හැටියට ජාත්‍යන්තරට ගිය මම මුලින් කිව්වා වගේ අපි ගිහලා තියෙන්නේ ක්‍රිකට් එක්ක. ක්‍රිකට් ක්‍රීඩකයන් බොහොම ආදරෙන් මතක් කරනවා. අපේ කණ්ඩායමේ ඉන්න සියලු සමාජිකයන් මතක් කරනවා. දවසක අපි පුළුවන් වුණොත් ඊ ලැබන වසරේ අපේ ජාතික කණ්ඩායමේ කවුරුන් හෝ ක්‍රීඩකෙක් දෙන්නේ ගෙනල්ලා මේ වැඩේ කරන්න සෑම් අපි බලමු නේද? ඔව් මම හිතන්නේ අපේ මේ උපනායකට පොඩ්ඩ ඒ ගැන විස්තරයක් දෙමු. එයා තමයි අනාගතේ බාර ගන්න ඉන්නේ කෙනා. අපි ඉතින් එයාගෙන් මේ පොඩ ඉදිරි මේක අහමු පොඩ්ඩ නේ. ඉතින් බලාපොරොත්තු වෙන්න නම් ඉතින් කැප්ටන්ව තියාගෙන මෙන්න දිගටම. නමුත් ඉතින් එයාට දිගටම කරගෙන යන්න බෑ කියලා කියනනම් මේ අපි රෝගේ බාර ගන්නවා. ඔව් ටීම් එක වැඩෙන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ ටීම් එක ඉතින් එදා යනවා කොහොමද? දෙයනේ කියලා ඒ ප්‍රාර්ථනයන් එහෙමම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් අපි දැනගමු ඔබේ කාර්යභාරය මොකද? බැටින්ද බෝලින්ද? තුන්ගිරියම් මම හැකියාව දක්වන්න පුළුවන්. නමුත් අද අපි මේ අවස්ථාවේදී අපිට ඒක මෙව කරගන්න බැරි වුණා. නමුත් බලන අපි ඉස්සරහට තියෙන දේවල් එක්ක අපි බලනවා ගොඩක් ඉස්සරහට යන්න. හොඳයි. අපිට කියන්න ඔබ ලංකාවේ කොහෙද? මම ඉතින් ගාල්ලේ. ගාල්ලේ ගොල්ලෙක් ආ ගාල්ලේ ගොල්ලෙක් ඉන්න ඔය මේ රටවල් 180 මේ ඉන්න කට්ටිය ගාල්ලේ ඉන්න කට්ටිය ගෙදර ඉඳලා ක්ලබ් එකක් දෙන්න ගාල්ලේ ගොල්ලෙක් වන්න වෙන්නවා. ඉතින් ඔබේ කාර්යභාරය කොහොමද? දැන් කියන්න බලන්න මේ ඔබේ කාර්යභාරය මොනවාද? මං බෝල කෙනෙක් තමයි. ඉතින් එනකොට බැටින් අන්සෙනුත් දක්ෂතාවය දක්වනවා. ඔව් මේ 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 සය සමාජික ක්‍රීඩා තරගයක් වුණාම හැම පැත්තෙම දක්ෂකම් දැක්වුවොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳයි. මං හිතනවා ක්‍රිකට් වලටම තමයි ඔයගොල්ලෝ ඉපදිලා තියෙන්නේ. මම දැක්කා ක්‍රීඩා කරනවා බොහොම හොඳින්. අපි ඔබගෙනත් තහම යමක්. ඔබ ලංකාවේ කොහෙද? ගාල්ලේ. දැක්කන කියන්නේ ගාල්ලේ. ඔක්කොම නෑ ඔක්කොම නෑ ගාල්ලේ. මෙහෙම අපි හැම ගියමු. ඉතින් ගාල්ලට අපි ජයග්‍රහණය ගන්න පුළුවන් වේද කියලා බලන් ඉමු. ඔයගලන්ට සුබ පතනවා. ඔයගලන් කණ්ඩායමට සුබනාගතය. We'll be right back.
හොඳයි මේ ස්කැන්ඩිනේවියන් රටවල් වල ඉන්න හැමෝගෙම හිතවතා කිව්ව තමයි නෙවැරදි දයවර අනුරයියා මේ විතරක් නෙමෙයි ලංකාවේත් කලාකරුවන්ට බොහෝ සෙයින් පිහිටක් වෙන අපේ හිතවතා ඉතින් කොහොමද වරදක් නැහැ උපාලි කරදරයක් නැතුව බොහොම සතුටින් ඉන්නවා ඇත්තෙන්ම ඔබත් එක්ක කතා කරන්න ලැබෙවත් අනුරයි අපිට බොහොම වාසනාවක් කලාවට ලැබී කලාව හසුරවන කලාවට ආදරය කරන මිනිස්සෙක් යුරෝපයේදී හම් වෙනවා නම් ඒ පළවෙනිය ඔබ වෙනවට කිසිම සැකයක් නැහැ ඉතින් අද කියන්න මොකද මේ දවස් අද මේ නලින් මල්ලි සිහි කරලා මේ කරන වැඩේ මෙහිමයි ඇත්තටම අපි අතර හිටපු හොඳ යාළුවෙක් හොඳ ට්‍රිකටර් කෙනෙක් සැමරීම අපි කාගෙත් යුතුකමක් විය යුතුයි. මොකද මිනිස්සු අපි අතර ඉන්න අපි අතරින් අයින් වෙලා යනවා අයින් වෙලා ගියත් අපි ඒගොල්ලෝ නැවත මතක් කිරීම මනුස්සකමේ සංකේතයක් කියන එකයි මම හිතන්නේ. මොකද අද මං හිතන්නේ මේ හැමෝම එකතු වෙලා ඔහුව සිහි කළා මේ කරන දේ ඔහුට කරන ලොකු ගෞරවයක් සමග අපි මේ ඉන්න හැම දිනාටමත් දෙන හොඳ ආදර්ශයක් කියලායි මම හිතන්නේ. ඔව් මේ මේ දේවල් ශ්‍රී ලාංකිකින් වන අපේ අලුත් දේවල් නෙමෙයි. අපේ හිත්වල මිනිස්සු සදාකාල ජීවත් වෙනවා. අපේ ගතින් අප ළඟ නැතිවල හිත්වල ඉන්නවා කියනවා කියන එක ඒක ඇත්ත මම හිතන්නේ. ඉතින් ඒක තමයි මේ අද ඔප්පු කරන්නේ නේද උපාලි. මොකද ලාංකික කමේ තේමාව තමයි අපි බැඳීමෙන් එකට ඉඳීම එක. ඉතින් අපි ගාව නැති වුණත් අපේ හද තුල ජීවත් වෙනවා කියන සංකේතයක්නේ අපි මේ අද ඉදිරිපත් කරන්නේ එහෙම නේද? අතනෝ ඔව් බොහොම සරලව ඒ කියපු වචන ටිකෙන් තේරෙන්නේ අපේ හිතවල තියෙන මේ මේ සෙනෙහස හැමදාමත් තියෙනවා. ඉතින් අපිට මාසයක් ගානේ හම්බෙන්න නැතර නන්රයියා මේ වගේ වැඩකදී ඔබ අප මුණ ගස්සනවාමයි. ඉතින් බොහොම සතුටින් අපි මේ සංචාරයට පැමිණුණේ. ඉතින් කියන්න ඔබගේ පෞද්ගලික දොරද කොහොමද මේ දවස්වල ජීවිතේ? මෙහිමයි ඇත්තටම ලංකාවේ සති 5ක කාලයක් ගත කරලා ආවා. එනකොට ඉතින් පොකට්ටුව හිස් වෙලා ආවේ. ලංකාවට ගියාම පොකට්ටුව හිස් කරගෙන හැමදාම ඉන්නේ. ඉතින් ටිකක් කලබලකාරී වාතාවරණයකයි හිටියේ. නමුත් කොහොම තිබුණත් මේ වගේ දෙයකදී එකතු වීම අපේ යුතුකමක්. මගේ යුතුකමක් හැටියට හිතන්නේ. ඒ නිසා අද මොන දේ තිබුණත් මෙතනට ආවේ ඒ නිසායි. බොහොම ස්තුතියි. ඉතින් අද දවසේ සතුට විඳිමු අපි මේ ඩෙන්මාර්කේ කොපන්හැගන් නගරයේ සිට. මේ ඔබ දකින්නේ නලින්. නලින් ජීවිතෙන් සමහරගෙන දායබර හිතවතෙක් දායබර ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩකයෙක් කියලායි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් නලින්ව සීකරමින් අද මේ කරන දැවැන්ත ක්‍රිකට් තරගාවලියේ අදකුත් නිමා වෙලා තියෙන්නේ. හැමෝගෙම හිතර තියෙන්නේ නලින් ගැන. ඉතින් නලින්ට කොහේ හිටියත් හොඳක්ම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සිටින නාලිකාව වෙනුවෙන් ලස්සන ජීවිතයක් අපිට නැති වුණත් මේ හිත තුළ හැමදාමත් නලින් ඉන්නවා. ඔව් මැද පෙරදිග යුරෝපයේ ඒ වගේම ශ්‍රී ලංකාවේ සිට මේ අද වැඩසටහන නරඹන අපේ හිතවතුන්ට කියන්නේ නලින්ගේ සිහිවටන කතන්දරය තමයි අද දිග හැරෙන්නේ. නලින්ව අමතක කරලා නැහැ කියන එක කියන තමයි අද මේ ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මට මුලින්ම කියන්න ඔබේ නම දිලුකා. දිලුෂා මොකද්ද නලින් එක්ක තියෙන සම්බන්ධය? ඔබේ කවුද? මගේ අයියා. අයියා. ඉතින් මට කියන්න කොයිතරම් සතුටක්ද අද දැනෙන්නේ මේ මතක් වුණාම අයියාව යාළුවෝ ටික අමතක කරලා නැහැ කිව්වා. ගොඩක් සතුටුයි. අම්මලාටත් හරි සතුටුයි අයියා අමතක කරලා නැහැ. ආ වෙනුවෙන් ක්‍රිකට් ටීම් එක තාමත් මෙමරබල් මැච් එක ප්ලේ කරන එක ගැන. ඉතින් ගොඩක් සතුටුයි ක්‍රිකට් ටීම් එක හැම දෙනාටම ස්තුති කරන අයියාව මතක් කරලා මේ වගේ දේවල් තියෙනවා. බොහොම ස්තුතියි. ඉතින් මට ඔබේ නමත් කියන්න. අනුෂ්කා. අනුෂ්කා මේ ලංකාවේ කොහෙද? ගම්පහ. එතකොට අයියා නැති වෙනකොට ඔයත් මෙහෙද? නෑ මම නංගි විතරයි මෙහෙ හිටියේ. එතකොට කියන්න බලන්න අයියාගේ මතකයන් මොනවාද වාගේ හිතේ තියෙන්නේ? ගොඩක් තියෙනවා. වචනෙට කියන්න බැරි තරමේ. දයාබර හිතුවදනේ මේ තමයි දයාබර සොයුරයන් දෙදෙනා නලින්ගේ. ඉතින් නලින් කොහේ හිටියත් වාසනාවක් යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද සහභාගී වෙච්ච සියලුම කණ්ඩායම් වලට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක සංවිධායකවරුන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ මානුෂිකම් තියෙන ශ්‍රී ලංකිකයින් ඉන්න දයාබර නගරයක් දයාබර රටක් ඩෙන්මාර්කය. නලින් මෙමෝරියල් කප් යුරෝපියන් චැම්පියන්ෂිප් වසර 130 ඉතිහාසයකදී ස්වාන් ක්‍රිකට් ක්ලබ් දෙවනවක සංවිධානය කරන නලින් මෙමෝරියල් කප් යුරෝපියන් චැම්පියන්ෂිප් ශ්‍රී ලංකාවේ පවරක් සහභාගී වෙ හැකි සයි සමාජික හාර්ඩ් බෝල් ක්‍රිකට් තරගය.